අයිබෝන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා මීමැස්ස YouTube channel එකට හැමෝම. ඔයාලට මතක ඇති අපේ අකරතැබ්බේ කියලා වීඩියෝ එක. ඒ වීඩියෝ එකේදී අපි අර කලයක් බිඳලා අකරතැබ්බේට ලක් වෙච්ච මීමැස්ස ජනපදයක් අපි පෙට්ටිගත කිරීම කරා. ඒකේ මේ අලුත්ම තත්ත්වය පෙන්වන්න ඕන කියලා ඔයාලට හිතුණා. ඉතින් ඔයාලා මේ අකරතැබ්බේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ මැස්සෝ පොඩ පරාගහෙම ටික ටික අරන් එන ස්වභාවයක් පේනවා. ඉතින් මේකේ දැන් තත්ත්වය කොහොමද කියලා බලමු අපි. මේකට දවස් සතියක් විතර පැණි ලබා දීමත් සිදු කරා. අපි බලමු ඇතුළට ගිහිල්ලා මේකේ තත්ත්වය කොහොමද කියලා. අපි පොඩ්ඩක් මේ ඇතුළට ගිහිල්ලා පෙට්ටිය හැරලා බලමු මේකේ දැන් තත්ත්වය කොහොමද කියලා. මොකද දැන් මේක අපිට පිටින් නිරීක්ෂණය කරාට බලා ගන්න අමාරුයි මොකක්ද වෙලා තියෙන්නේ ඇතුලේ තත්ත්වය කියන එක. ඉතින් අපි පොඩ්ඩක් පෙට්ටිය හැරලා බලමු. මේ වගේ ඔයාලා පෙට්ටිය වහලා තියාගන්න ඉටිකොල්ලකින් දෙපැත්ත වැහෙන විදිහට, එතකොට ඔයාලට පෙට්ටිය සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද දෙපැත්තෙන් හිරිකඩ ගහලා නැත්තම් පෙට්ටිය ඉක්මනට දිලීමකට ලක් වෙනවා. ඒක වළක්වා ගන්න පුළුවන් ඔයාලට මේ මේ වගේ ඉටිකොල්ලකින් වහලා පෙට්ටිය තියාගත්තාම. මේකෙදි මම මෙයාලට පැණි ලබා දීම සිදු කරා සතියක් විතර. අපි බලමු ඇතුළට ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා. මම ගොඩක් වෙලාවට මේ පැතලි පොල් කට්ටක් තමයි පාවිච්චි කරන්නේ පැණි ලබා දෙන්න. මොකද ඒක 100%ක් ස්වාභාවික නිසා. ඒ වගේම කෝටු කෑලි කීපයක් පොල් කට්ට දාන්න තමතක කරන්න එපා ඔයාලා පැණි ලබා දෙනකොට. මොකද මේ පැණි භාජනයේ වැටිලා ගිලිලා මැරෙන්න පුළුවන් මැස්සෝ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ තවාකර තැබ්බෙකට මම ලක් වෙලා තියෙනවා. මෙයාලා වද බැඳලා තියෙන සම්පූර්ණයෙන්ම හරස් අතට, ඒ කියන්නේ සාමාන්‍ය වද බඳින අතට විරුද්ධ අතට තමයි පෙට්ටිය වද බැඳලා තියෙන්නේ. ඉතින් මේක අපිට නිවැරදි කිරීමක් කරන්න වෙනවා. ඉස්සරහදී අපි බලමු කොහොමද ඒක නිවැරදි කිරීම කරන්න කියලා. ඉතින් එහෙනම් අදට සමුගන්නම් අයත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන්. අලුත් වීඩියෝ එකක් ළඟදීම රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකන් මේ චුට්ටක් වලට වෙනසක් දැනෙන්නත් එක්ක තමයි මේ වීඩියෝ එක දාන්න හිතුවේ. අකරතැබ්බේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා බලන්න මේකේ මොකද්ද කලින් තිබ්බ තත්ත්වය කියන එක මේ ජනපදේ. එහෙනම් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, වීඩියෝ එක බලලා හොඳයි නම් share කරන්න, යාළුවන්ටත් බලන්න, කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න අපි සපෝට් එකක් විදියට. එහෙනම් ගිල්ලා ඉන්නම් ආයෙ දවසක හම්බෙමු. ඔබට සුබ දවසක්.